සුපදවසක් හැමෝටම. අද මම ඔයාලට අරගෙන එන්නේ Fundamentals of Electrochemistry video series එකේ දෙවෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට oxidation සහ reduction reactions කියන්නේ මොනවාද? ඒ reactions වලදී electron කොහොමද transfer වෙන්නේ? Oxidant එකක් කියන්නේ මොකක්ද? Reductant එකක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා කියලා දුන්නා. ඉතින් තාමත් ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් description box එකේ තියෙන link එකෙන් ගිහින් මේ වීඩියෝ එකත් ඔයාට බලන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි තවදුරටත් පැහැදිලි කරගමු මොනවාද මේ ඔක්සිඩේෂන් සහ රිඩක්ෂන් රියැක්ෂන්ස් කියන්නේ කියලා. අපි කතා කරන අපි දන්න ඕනෑම ඔක්සිඩේෂන් රිඩක්ෂන් රියැක්ෂන් එක අපිට පුළුවන් half reaction දෙකකට කඩලා වෙන් කරන්න. half reactions දෙකකට වෙන් කරන්න පුළුවන් මේ තියෙන ඕනෑම oxidation reduction reaction එක. හරි අපි මෙතන කියලා තියෙන්නේ මොකක්ද කියලා බලමු දැන්. To show which species gains electrons and which loses them, we can split any oxidation reduction reaction into two half reactions. එතකොට මේ වගේ මේ half reactions ඒ කියන්නේ අර්ධ ප්‍රතික්‍රියා දෙකකට වෙන් කරලා මේ ඕනෑම oxidation reduction reaction එකක අපිට පෙන්වන්න පුළුවන් කොහොමද මේ reactions වල electron හුවමාරු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ electron කොහොමද transfer වෙන්නේ කියලා. වෙන විදිහකින් කිව්වොත් මොන species එකද electron ගන්නෙ මොන species එකද electron නැති කරගන්න ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න එහෙමත් නැත්නම් ඩොනේට් කරන්න කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ half reactions පාවිච්චි කරලා. හරි. දැන් මේක පැහැදිලි කරන්න මම කලින් වීඩියෝ එකේදී ඔයාලට oxidation reduction reactions පැහැදිලි කරන්න පාවිච්චි කරපු reaction එකම පාවිච්චි කරනවා. අපි මේ වීඩියෝ එකේදී ගත්ත example එක තමයි Ce4+ Fe2+ එක ප්‍රතික්‍රියා කරලා reversible විදිහට reversible reaction එක Ce3+ සහ Fe3+ ferric අයන හදනවා. හරි. ඒ වගේම මෙතනදී මම ඔයාලට කිව්වා මේ reaction එක අපිට දෙආකාරයකට හඳුන්වන්න පුළුවන්. කොහොම කිව්වත් එකයි. මං කියුවා මේක අපිට කියන්න පුළුවන් එක්කෝ oxidation of Fe2+ by Ce4+ අපිට මේ විදිහට කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේ රියැක්ෂන් එක හඳුන්වන්න පුළුවන් reduction of Ce4+ by Fe2+. මේ දෙආකාරයටම අපිට මේ රියැක්ෂන් එක හඳුන්වන්න පුළුවන්. මොකද ඔයාට මෙතන පේනවා මේ Fe2+ ගේ ධන දෙකේ තියෙන oxidation number එක Fe3+ ට එද්දි මොකද වෙලා තියෙන්නේ? ධන 3 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් oxidation number එක වැඩි වෙලා තියෙනවා. ඔක්සිකරණ අංකය වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙනම් ඔක්සිකරණ අංකය වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. oxidation number එක වැඩි වෙනවා කියලා කියන්නේ ඒක oxidation එක. හරි. එතකොට Fe2+ ගේ oxidation එකක් තමයි වෙලා තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ කවුද? මේ Ce4+. ඒක කොහොමද Ce4+ Fe2+ ගේ oxidation එකට හේතු වෙන්නේ කියන එක මම කලින් වීඩියෝ එකේදී විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම අපිට මෙතන කියන්න පුළුවන් මේ reaction එක reduction of Ce4+ by Fe2+. ඇයි එහෙම කියන්නේ? ඔයාට පේනවා මෙතන සේරියම්ගේ oxidation number එක ධන 4යි. ඒ වගේම මෙතන තියෙන සේරියම්ගේ oxidation number එක ධන 3යි. එහෙනම් ධන 4ේ oxidation number එක ධන 3 දක්වා අඩුවීමක් වෙලා තියෙන්නේ. oxidation number එකේ සිද්ධ වෙන අඩුවීමකට ඔක්සිකරණ අංකයේ සිද්ධ වෙන අඩුවීමකට අපි කියනවා reduction එකක් කියලා. එහෙනම් සේරියම් reduction එකක් කට ලක් වෙලා තියෙනවා. ඒක කවුද කරලා තියෙන්නේ? කවුද ඒකට හවුල් වෙලා තියෙන්නේ? මෙන්න මේ रसायन එහෙමත් නැත්නම් Fe2+ තමයි ඒ ක්‍රියාවලියට උදව් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඒක මේ විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේක කොහොමද මේ ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්ෆර් වීමේ process එක හරියටම වෙන්නේ කියලා තේරෙන්නේ නැත්නම් description box එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේකේ පළවෙනි කොටස බලන්න, මේ වීඩියෝ එක බලන්න. එතකොට මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේ Fe2+ ඉලෙක්ට්‍රෝනයක් ඩොනේට් කරන්න, රිලීස් කරන්න, ඒ වගේම කොහොමද ඒ Ce4+ ඒ ඉලෙක්ට්‍රෝන ගන්න, ඊට පස්සේ කොහොමද මෙයාලා ඔක්සිඩේෂන් එක සහ රිඩක්ෂන් එක සිද්ධ කරගන්නේ කියන එක මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් ඒක හොඳට පැහැදිලි කරගන්න. හරි, දැන් අපි half reactions ලියලා බලමු කොහොමද Ce4+ reduce වෙන්නේ, කොහොමද Fe2+ oxidize වෙන්නේ කියලා. අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ලියමු ferrous අයන වල සිද්ධ වෙන oxidation එක. Fe2+ reversible reaction එකක්. මේ half reaction උනත් අපි ලියද්දී අනිවාර්යෙන්ම reversible විදිහට තමයි ලියන්න ඕනේ, ප්‍රතිවර්තය ප්‍රතික්‍රියා විදිහට. Fe2+ Fe3+ බවට පත් වෙනවා. එහෙම පත් වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් රිලීස් කරලා. මේ Fe2+ Fe3+ බවට පත් වෙනවා. කොහොමද එහෙම පත් වෙන්නේ? එක ඉලෙක්ට්‍රෝන එකක් රිලීස් කරලා. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ඉලෙක්ට්‍රොන්ස් අඩු වෙනවා කියන්නේ අපේ මේ පොසිටිව් charge එක එහෙමත් නැත්නම් ධන ආරෝපණය වැඩි වෙනවා කියන එක. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාවට අපි මොකක්ද කියන්නේ? මේ තමයි oxidation of Fe2+. ඒ කියන්නේ ferrous අයන වල ඔක්සීකරණය තමයි මේ ප්‍රතික්‍රියාවෙන් මේ half reaction එකේ ඔයාලට පෙන්වන්නේ. ඊළඟට අපිට ඒ වගේම ලියන්න පුළුවන් Ce4+ ගේ reduction එක. එතකොට අපි ඒක ලියන්නේ Ce4+ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන. එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝනයක් capture කර ගන්නවා. කැප්චර් කරගෙන එයා කවුරු බවටද පත් වෙන්නේ? Ce3+ බවට පත් වෙනවා. ඔක්සීකරණ අංකය අඩු කර ගන්නවා. එතකොට ඒ රියැක්ෂන් එක අපි හඳුන්වනවා reduction of Ce4+. හරි. එතකොට ඔයාට පේනවා මේ රියැක්ෂන් එකේ, මේ redox රියැක්ෂන් එකේ half reactions දෙකක් තියෙනවා. මොකක්ද පළවෙනි එක? Fe2+ ගේ oxidation එක. එතනදී යා මොකද කරන්නේ? Fe2+ ඉලෙක්ට්‍රෝනයක් නිදහස් කරනවා. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන නිසා ඉවත් කරන ඒවා මොකද වෙන්නේ? ඉවත් කරන ඒවා අපි ලියන්නේ මෙන්න මේ විදිහට products පැත්තේ. එහෙමත් නැත්නම් ඵල පැත්තේ තමයි ලියන්නේ. එතකොට ඒක ඉවත් කරපු හින්දා. හරි. ඒක ඉවත් කරලා එයා Fe3+ බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? Fe2+ ගේ -2 ඔක්සීකරණාංකය මෙතනදී -3 ඔක්සීකරණාංකය බවට වැඩි වෙනවා. එතකොට ඒ විදිහට තමයි Fe2+ oxidize වෙන්නේ. ඊළඟට Ce4+ මොකද වෙලා තියෙන්නේ? Ce4+ ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන. එයා ඉලෙක්ට්‍රෝන එකක් ගන්න හින්දා අපි දැන් ඉලෙක්ට්‍රෝනය ලියන්නේ මෙන්න මේ විදිහට reactants පැත්තේ. එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියක පැත්තේ. මේ විදිහට Ce4+ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන Ce3+ බවට මොකද වෙන්නේ? reduce වෙනවා. reduce වෙනවා කියන්නේ ඇයි? Ce4+ ගේ -4 ඔක්සීකරණාංකය මෙතනට එද්දී -3 දක්වා අඩු වෙලා තියෙන හින්දා. හරි. දැන් මම මේක කලින් වීඩියෝ එකේදීත් පැහැදිලි කරා. මෙතන මම මේ රියැක්ෂන් දෙක ආශ්‍රයනුත් පැහැදිලි කරන්න. මෙතනදී අපිට පේනවා මේ Fe2+ මේ විදිහට ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරනවා. ඒ කියන්නේ ferrous අයන ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරලා ferric අයන බවට ඔක්සිඩයිස් වෙනවා. ඒ අයින් කරන ඉලෙක්ට්‍රෝනය තමයි මෙන්න මේ විදිහට Ce4+ මගින් අරගෙන Ce3+ වෙන්නේ. එතකොට ඔයාට පේනවා මෙන්න මේ විදිහට මේ oxidation reaction සහ reduction reaction මේ විදිහට අපි half reaction විදිහට අපි තේරුම් ගන්න ලිව්වට මේ දෙන්න කොයිම වෙලාවකවත් ඇත්ත ලෝකයේ තනිතනිව පවතින්නේ නැහැ. තනිතනිව අපිට බලා ගන්න බෑ. ඒ කියන්නේ මේ half reaction කියන එක තනිකරම theoretical concept එකක් විතරයි. අනිවාර්යයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ redox reaction එකක්. එතකොට ඒකට හේතුව මොකද? ඒකට හේතුව ඔයාලට පැහැදිලි වෙනවා. මෙතන අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන එක්කෙනෙක් සහ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එක්කෙනෙක් හිටියොත් විතරයි මෙතන ඔක්සිඩේෂන් එකක් සහ රිඩක්ෂන් එකක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ Fe2+ ඉලෙක්ට්‍රෝනයක් රිලීස් කරොත් විතරයි Ce4+ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තත් හරි. ඒ කියන්නේ Ce4+ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් විතරයි Fe2+ ඒ ඉලෙක්ට්‍රෝනය රිලීස් කරලා Fe3+ බවට ඔක්සිඩයිස් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දෙපැත්තම හරි. එහෙනම් ඔයාලට තේරෙනවා ඇත්ත ලෝකයේදී අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝනය ඩොනේට් කරන එක්කෙනා සහ ඉලෙක්ට්‍රෝනය ගන්න එක්කෙනා අනිවාර්යයෙන්ම එකට පවතින්න ඕනේ. එහෙනම් අපිට කොයිම අවස්ථාවකවත් මේ විදිහට half reactions ඇත්ත ජීවිතේ කියන්නේ experimentally අපිට බලා ගන්න වෙන්නේ නැහැ. අපිට එක්ස්පෙරිමන්ටලි බලා ගන්න පුළුවන් එකම රියැක්ෂන් එක තමයි මේ වගේ කම්ප්ලීට් redox reaction එකක්. එහෙනම් මේ half reactions කියන්නේ තනිකරම theoretical concept එකක් විතරයි. හරි. දැන් ඔයාලට තේරෙනවා මේ half reactions දෙක එකතු වෙලා තමයි මේ final redox reaction එක හැදෙන්නේ කියලා. එහෙනම් මේ දෙකේ එකතුවකින් මෙයයි එකතු වෙලා තමයි මේ ෆයිනල් redox reaction එක හැදෙන්නේ. එහෙනම් මේ half reactions අපි බැලන්ස් කරන්න ඕනේ මේ ෆයිනල් reaction එක ඒ විදිහටම ගන්න. හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් reaction එකක් බැලන්ස් කරද්දී මොනවද තියෙන rules? ඒ තමයි the number of atoms of each element as well as the net charge on each side of the equation must be the same. සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රෝනයක් තුලිත කරද්දී ඉලෙක්ට්‍රෝනයක් බැලන්ස් කරද්දී ඒ රියැක්ෂන් එකේ දෙපැත්තේ තියෙන එලිමන්ට්ස් වල තියෙන ඇටම්ස් ගාන සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී අපි අයන් සැලකුවොත් අයන් කියන එලිමන්ට් එක සැලකුවොත් මේ පැත්තේ තියෙන ඇටම්ස් ගාන මේ පැත්තේ තියෙන ඇටම්ස් ගානට සමාන වෙන්න ඕනි. ඔයාලට පේනවා මෙතනත් එකයි මෙතනත් එකයි. එහෙනම් මේ අයන් කියන එලිමන්ට් එකේ number of atoms ගාන මේ ඊතලෙන් දෙපැත්තේ තියෙන ඇටම්ස් ගාන සමානයි. ඒ වගේම මේකත් බලන්න. මෙතනදිත් සේරියම්ගේ මේ පැත්තෙත් එක ඇටම් එකයි මේ පැත්තෙත් ඇටම් එකයි. එහෙනම් දෙපැත්තෙම තියෙන ඇටම්ස් ගාන සමානයි. පරමාණු ගාන සමානයි. ඒ වගේම දෙවෙනි කන්ඩිෂන් එක තමයි net charge එක each side එකේ. ඒ කියන්නේ දෙපැත්තෙම තියෙන net charge එක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඊතලෙන් දෙපැත්තේ තියෙන net charge එක සමාන වෙන්න ඕනේ. දැන් මෙතන බලන්න. මෙතනදී ඔයාලට පේනවා ධන 2යි charge එක. මෙතනදී ගත්තම net charge එක කියන්නේ මේ දෙකේ එකතුව. එතකොට අපි කොහොමද බලන්න? මෙතන ධන 3යි මෙතන ඉලෙක්ට්‍රෝනය කියන්නේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය අපි සාමාන්‍යයෙන් ගන්න සම්මතාකාරයට -1යි. එතකොට ධන 3න් එකක් අඩු වෙනවා ධන 2යි. එහෙනම් මේ පැත්තේ charge එක ධන 2යි මේ පැත්තේ charge එක ධන 2යි. එහෙනම් දෙපැත්තෙම charge balance. එහෙනම් දෙවෙනි requirement එක සම්පූර්ණයි. එහෙනම් මේ half reaction එක ඇවිල්ලා balanced half reaction එකක්. තුලිත අර්ධ ප්‍රතික්‍රියාව. ඊළඟට මේ half reaction එක අපි බලමු. මෙතන අපිට පේනවා සේරියම් වල අපි ඉස්සලත් කිව්වා මෙතන එක ඇටම් එකයි මෙතනත් එක ඇටම් එකයි. එහෙනම් මේ දෙපැත්තෙම තියෙන ඇටම්ස් ගාන සමානයි. ඊළඟට අපි charge එක බලමු. charge එක බලුවම මේ පැත්තේ මේ reactants පැත්තේ මෙතන ධන 4යි. සේරියම්ගෙන් ධන 4යි ඉලෙක්ට්‍රෝනයේ -1යි ධන 4 -1. ඒ කියන්නේ මෙතන net charge එක ධන 3යි. ඊළඟට products පැත්තේ තියෙන්නේ ධන 3 විතරයි. එහෙනම් දැන් ඔයාලට පේනවා මේ පැත්තේ ධන 3යි මේ පැත්තේ ධන 3. එහෙනම් charge එක balanced. එහෙනම් මේකත් balanced half reaction එකක්. තුලිත අර්ධ ප්‍රතික්‍රියාවක්. එහෙනම් මේ දෙක එකතු කරාම අපිට හම්බෙනවා balanced redox reaction එකක්. හරි. එහෙනම් අපි හරියට half reactions balance කරන්න දැනගෙන ඉන්න එක වැදගත් මේ වගේ final outcome එක ගන්න. දැන් අපි බලමු කොහොමද මේ half reactions balance කරන්න කියලා. දැන් මේක ගොඩක්ම සරල half reaction එකක් නේ. මේ දෙකම ඇවිල්ලා ගොඩක් සරල half reactions. මොකද ඔයාට charge එක balance කරන්න විතරයි තියෙන්නේ. atoms ගාන දෙපැත්තෙම තියෙන පරමාණු සමාන නිසා. දැන් අපි ඒ වගේ නොවන අවස්ථාවක් බලමු. හරි. ඒක පැහැදිලි කරන්න මම මේ උදාහරණය ගන්නවා. MnO4- Mn2+ බවට පත් වෙනවා. ඊළඟට Fe2+ Fe3+ බවට පත් වෙනවා. මෙන්න මේ half reactions දෙක මම ගන්නවා. දැන් අපි බලමු කොහොමද මේක බැලන්ස් කරන්න කියලා. දැන් මෙතන ගත්තම ඔයාට පේනවා MnO4- වල manganese වලනේ ඔක්සිකරණ අංකය වෙනස් වෙලා තියෙන්නේ. මොකද මේ පැත්තේ ඔක්සිජන් නැහැනේ. එහෙනම් අපිට පේනවා මෙතනදී manganese වල තමයි ඔක්සිඩේෂන් නම්බර් එක වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන manganese වල ඔක්සිඩේෂන් නම්බර් එක කීයද? මෙතන manganese වල ඔක්සිඩේෂන් නම්බර් එක අපි දන්නවා -7යි. manganese වල තියෙන වැඩිම ඔක්සිකරණ අංකය 7. ඒක තමයි මෙතන යාට තියෙන්නේ 7යි. ඊළඟට Mn2+ ගේ ඔක්සිකරණ අංකය අපි දන්නවා 2යි. එහෙනම් දැන් අපිට පේනවා 7 ඉඳලා 2 වෙනකම් මොකද වෙලා තියෙන්නේ? ඔක්සිකරණ අංකය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් එතන මොකද්ද වෙලා තියෙන්නේ? reduction එකක්. oxidation number එක අඩු වෙලා කියන්නේ එතන reduction එකක් වෙලා තියෙන්නේ. ඊළඟට මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? Fe2+ Fe3+ බවට පත් වෙලා. එහෙනම් Fe2+ ගේ ඔක්සිකරණ අංකය අපි දන්නවා 2යි. Fe3+ ගේ ඔක්සිකරණ අංකය 3යි. අපිට පේනවා 2 ඉඳලා 3 දක්වා වැඩි වෙලා තියෙන. එහෙනම් එතන මොකක්ද වෙලා තියෙන්නේ? oxidation එකක් වෙලා තියෙන්නේ. ඔක්සිඩේෂන් එක. හරි. දැන් ඔන්න අපේ redox reaction එකේ එන මේ half reactions දෙක හඳුනාගත්තා. මෙයා reduction එකක්, මෙයා oxidation එකක් කියලා. හරි. දැන් අපි මේක තුලිත කරමු. දැන් මේක තුලිත කරන්න නම් හරි ලේසි. අපි ඒකට පස්සෙමු. ඉස්සෙල්ලා අපි බලමු මේක. දැන් මේ වගේ ප්‍රතික්‍රියාවක් තුලිත කරද්දී, මේ වගේ half reaction එකක් තුලිත කරද්දී ඉස්සෙල්ලාම දැන් ඔයාට මෙතන පේනවා ඔක්සිඩේෂන් නම්බර් එක වෙනස් වෙච්ච එලිමන්ට් එකට අමතරව තවත් එලිමන්ට් එකක් ඉන්නවා. ඔක්සිජන්. හරි. දැන් මේ වගේ එකක් තුලිත කරද්දී පළවෙනි පියවර තමයි ඉස්සෙල්ලම මේ ඔක්සිඩේෂන් නම්බර් එක වෙනස් වෙච්ච. ඒ කියන්නේ මෙතනදී නම් මැංගනීස් කියන එලිමන්ට් එකේ දෙපැත්තෙම තියෙන පරමාණු ගාන සමාන කරන්න. හරි. දැන් මෙතනදී බලමු. මෙතනදී නම් ඔක්සිඩේෂන් නම්බර් එක වෙනස් වෙලා තියෙන manganese ගේ reactants පැත්තේ manganese ගේ atoms ගාන 1යි, products පැත්තේත් manganese ගේ atoms ගාන 1යි. එහෙනම් ඒක දැනටමත් තුලිතයි. හරි. දෙවෙනි step එක තමයි මේ පැත්තේ reactants පැත්තේ oxygen ඉන්නවනම් මේ විදිහට මේ වගේ oxidation number එක වෙනස් වෙච්ච element එකත් එක්ක මේ විදිහට oxygen ඉන්නවනම් මේ පැත්තේ ඉන්න ඔක්සිජන් ගානට සමාන, මේ පැත්තේ තියෙන ඔක්සිජන් ඇටම්ස් ගානට සමාන ජල අණු ප්‍රමාණයක්, water molecules ප්‍රමාණයක් products පැත්තට add කරන්න ඕනේ. හරි. එහෙනම් මේ පැත්තේ දැන් ඔයාට පේනවා ඔක්සිජන් ඇටම්ස් 4ක් තියෙනවා. එහෙනම් මේ පැත්තට water molecules කීයක් add වෙන්න ඕනිද? ඒ ගානට සමාන ප්‍රමාණයක්, කියන 4ක් add වෙන්න ඕනේ. එහෙනම් 4යි H2O. හරි. දැන් ඔයාලට පේනවා මොකද උනේ? ඔක්සිජන් පරමාණු ගාන, ඔක්සිජන් ඇටම්ස් ගාන දෙපැත්තෙම සමාන වුණා. මෙතනත් 4යි, මෙතනත් 4යි. එහෙනම් දෙපැත්තෙම දැන් ඔක්සිජන් ඇටම්ස් ගාන 4යි. දැන් ඒකත් හරි. දෙවෙනි ස්ටෙප් එකත් හරි. තුන්වෙනි ස්ටෙප් එක තමයි දැන් අපි මෙතන ඔක්සිජන් ඇටම්ස් ගාන සමාන කරන්න ගිහිල්ලා අපි වැඩිපුර එලිමන්ට් එකක් එකතු කරගත්ත මේ රියැක්ෂන් එකට. මොකක්ද? हाइड्रोजन එහෙනම් हाइड्रोजन මෙතන ඔයාට කීයක් පේනවද 4 * 2 8 එහෙනම් हाइड्रोजन एटम्स 8ක් තියෙනවා එහෙනම් මේ පැත්තේ තියෙන हाइड्रोजन एटम्स ගානට සමාන ප්‍රමාණයක් මේ පැත්තට දැන් එකතු කරන්න ඕනේ මොකද දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ එහෙනම් මේ පැත්තට 4 * 2 8යි එහෙනම් මේ රියැක්ටන්ස් පැත්තට එකතු වෙන්න ඕනේ हाइड्रोजन आयन्स 8 හරි हाइड्रोजन आयन्स 8ක් එකතු වෙන්න ඕනේ මේ රියැක්ටන්ස් පැත්තට හරි දැන් බලන්න ඕනේ ඊට පස්සේ දැන් ඉස්සෙල්ලාම අපි මොකද්ද කරේ ඉස්සෙල්ලාම පළවෙනි ස්ටෙප් එක තමයි ඔක්සිඩේෂන් නම්බර් එක වෙනස් වෙන එලිමන්ට් එකේ ඇටම්ස් ගාන දෙපැත්තෙම සමාන කරන්න ඕනේ ඒ එලිමන්ට් එකේ පරමාණු ගාන දෙපැත්තෙම සමාන කරනවා ඊළඟට ඒ ඔක්සිඩේෂන් නම්බර් එක වෙනස් වෙන මූලද්‍රව්‍යයත් එක්ක ඔක්සිජන් ඉන්නවා නම් ඒ ඉන්න ඔක්සිජන් පරමාණු ගානට සමාන ජල අණු ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ ප්‍රොඩක්ට්ස් පැත්තට. ඔන්න එකතු කරා. එහෙම එකතු කරද්දී රියැක්ෂන් එකට හයිඩ්‍රජන් ඇඩ් වෙනවා. එතකොට දැන් හයිඩ්‍රජන් ප්‍රමාණය බැලන්ස් කරන්න නම් රියැක්ටන්ට්ස් පැත්තට අපි හයිඩ්‍රජන් අයන ඇඩ් කරන්න ඕනේ. එහෙනම් මෙතන ඔයාට පේනවා හයිඩ්‍රජන් ඇටම්ස් 8ක් තියෙනවා එහෙනම් ඒට සමාන ප්‍රමාණයක් හයිඩ්‍රජන් අයන රියැක්ටන්ට්ස් පැත්තට ඇඩ් කරන්න ඕනේ. හරි. දැන් ඔයා බලුවොත් මේ half reaction එකේ elements ගාන සමානයි. මේ පැත්තෙත් හයිඩ්‍රජන් 8යි, මේ පැත්තෙත් හයිඩ්‍රජන් 8යි. මේ පැත්තෙත් මැංගනීස් 1යි, මෙතනත් මැංගනීස් 1යි. මෙතන ඔක්සිජන් 4යි, මෙතනත් ඔක්සිජන් 4යි. එහෙනම් elements ගාන දෙපැත්තෙම සමානයි. පළවෙනි condition එක හරි. දෙවෙනි කන්ඩිෂන් එක මොකද්ද net charge එක බැලන්ස් වෙන්න ඕනි දෙපැත්තෙම net charge එක බැලන්ස් වෙන්න ඕනි දැන් අපි බලමු charge එක බැලන්ස්ද කියලා දැන් මේ පැත්තේ charge එක ධන 8යි ඍණ 1යි එහෙනම් ධන 8යි ඍණ 1යි කියන්නේ මේ පැත්තේ charge එක කීයද මේ පැත්තේ charge එක ධන 7යි හරි ඊළඟට products පැත්තේ प्रोडक्ट्स පැත්තේ चार्ज එක කීයද? මෙතන ධන 2යි H2O කියන්නේ न्यूट्रल එහෙනම් प्रोडक्ट्स පැත්තේ चार्ज එක ධන 2යි. මේ පැත්තේ ධන 2යි. එහෙනම් දැන් ඔයාලට පේනවා මේ පැත්තේ ධන 7යි මේ පැත්තේ ධන 2යි. එහෙනම් charge එක බැලන්ස් නැහැ. දැන් අපිට charge එක බැලන්ස් කරන්න නම් මොනවද ඇඩ් කරන්න පුළුවන්? ඉලෙක්ට්‍රෝන තමයි ඇඩ් කරන්න පුළුවන්. මොකද මේ redox reactions කියන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන සිද්ධ වෙන reactions. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන දාලා තමයි මේ සමීකරණ තුලිත කරන්නේ. එහෙනම් අපි කොයි පැත්තටද දැන් ඉලෙක්ට්‍රෝන ඇඩ් කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන ඇඩ් කරන්නේ අපි හැමතිස්සෙම ධන ආරෝපණය වැඩි පැත්තට. ධන ආරෝපණය කියන්නේ positive charge එක වැඩි පැත්තට අපි ඉලෙක්ට්‍රෝන ඇඩ් කරලා අපි මේ අනිත් පැත්තට चार्ज එක සමාන කරගන්න ඕනේ. දැන් එහෙනම් ධන 7 ධන 2ට සමාන කරන්න නම් අපි කීයක් ඇඩ් කරන්න ඕනේද? මේ පැත්තට නෙගටිව් charges. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් අපි මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇඩ් කරන්න ඕනේ කීයක්ද? 5. ඉලෙක්ට්‍රෝන 5ක් ඇඩ් කරාම දැන් බැලන්ස්. ඇයි? මෙතන ධන 7යි. මෙතන ඉලෙක්ට්‍රෝන වල ඍණ ආරෝපණ තියෙන. එහෙනම් මෙතන ඍණ 5යි. ඍණ 5යි ධන 7යි කියන්නේ මේ පැත්තේ net charge එක ධන 2යි එහෙනම් මේ පැත්තෙත් ධන 2යි එහෙනම් දැන් charge එකත් සමානයි දැන් ඔන්න අපි මේ half reaction එක balance කරලා ඉවරයි හැම element එකේම තියෙන atoms ගාන දෙපැත්තෙම සමානයි දෙපැත්තෙම net charge එකත් සමානයි දැන් මේ reaction එක balance කරලා අපි ඉවරයි හරි දැන් මේ reaction එකට යමු මේ පැත්තේ තියෙන මේ අයන් වල මේ පැත්තේ කීයද තියෙන්නේ 1යි මේ පැත්තෙත් 1යි එහෙනම් දෙපැත්තෙම තියෙන ඇටම්ස් සමානයි එහෙනම් ඒක හරි ඊළඟ charge එක බලන්න මේ පැත්තේ ධන 2යි මේ පැත්තේ ධන 3යි එහෙනම් මේ පැත්තේ products පැත්තේ ධන ආරෝපණය වැඩි එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන හැමතිස්සෙම ඇඩ් කරන්නේ half reactions balance කරද්දී ධන charge එක කියන්නේ positive charge එක වැඩි පැත්තට. එහෙනම් ධන 3 පැත්තට තමයි අපි ඉලෙක්ට්‍රෝන ඇඩ් කරන්නේ. එහෙනම් ධන 2ට සමාන වෙන්න අපි මේ පැත්තට කීයක් ඇඩ් කරන්න ඕනේද? 1 ඉලෙක්ට්‍රෝනයක් ඇඩ් කරන්න ඕනේ. 1 ඉලෙක්ට්‍රෝනයක් ඇඩ් කරා. දැන් හරි. දැන් මෙතන ධන 2යි, මෙතන धन तुन ऋण एक अपहु धन देकई दें देपत्तेम चार्जेस समान है ना एलिमेंट එකේ තියෙන ඇටම්ස් ගාන දෙපැත්තෙම සමානයි චාර්ජ් එක දෙපැත්තෙම සමානයි එහෙනම් මේකත් බැලන්ස්ඩ් half reaction එකක් දැන් මේ half reactions දෙකම බැලන්ස් දැන් මේ දෙක එකතු කරලා අපි ලියන්න ඕනේ final reaction එක අපේ redox reaction එක final එක ලියන්න ඕනේ දැන් ඔයාට පේනවා මේ MnO4- මේ විදිහට ඉලෙක්ට්‍රෝන ලබාගෙන මේ ඉලෙක්ට්‍රෝන පහක් අරගෙන මොකද වෙලා තියෙන්නේ Mn ධන දෙක බවට රිඩියුස් වෙලා තියෙනවා. එයාට ලබා ගන්න ඉලෙක්ට්‍රෝන කවුද දෙන්නේ? මෙයාට ඉලෙක්ට්‍රෝන පහක් ඕනේ මේ Mn2+ බවට රිඩියුස් වෙන්න. එහෙනම් මේ අවශ්‍ය ඉලෙක්ට්‍රෝන පහ දෙන්නේ කවුද? මෙන්න මේ Fe2+. මේ Fe2+ Fe3+ බවට ඔක්සිඩයිස් වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ඒ නිදහස් කරන ඉලෙක්ට්‍රෝන අරගෙන තමයි මෙයා රිඩියුස් වෙන්නේ එහෙනම් දැන් ඔයාට පේනවා මේ දෙක එකතු කරද්දී ෆයිනල් රියැක්ෂන් එක බැලන්ස් වෙලා එන්නේ නැහැ කියලා ඔයාට පේනවා ඔයා මොකද්ද වෙලා තියෙන්නේ මෙතන මෙයා සම්පූර්ණයෙන්ම Mn2+ බවට රිඩියුස් වෙන්න නම් ඉලෙක්ට්‍රෝන පහක් ඕනි ඒ වුණාට මෙතන ඔයාට පේනවා මෙතනින් හම්බෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි මේ රියැක්ෂන් එක එක වතාවක් වුණොත් හම්බෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි එහෙනම් මේ process එක සම්පූර්ණ වෙන්න නම් මෙයා MnO4- ගේ රිඩක්ෂන් එක සම්පූර්ණ වෙන්න නම් මෙයා 5 වතාවක් වෙන්න ඕනි මෙයා එක වතාවක් වෙද්දී මෙයා 5 වතාවක් වෙන්න ඕනි එහෙනම් අපි මෙන්න මේ Fe2+ ගේ oxidation reaction එක 5 ගුණයකින් වැඩි කරන්න ඕනි මෙයාට සමාන වෙන්නේ. එතකොට තමයි මේ ඔක්සිඩේෂන් රිඩක්ෂන් රියැක්ෂන් එක හරියට සිද්ධ වෙන්නේ. එහෙනම් මොකද මෙයාට ඉලෙක්ට්‍රෝන පහක් ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන පහක් ගන්න නම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මෙයා පහෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් අපි පහෙන් වැඩි කරමු. එතකොට දෙපැත්තම පහෙන් වැඩි කරනවා. පහෙන් වැඩි කරනවා කියලා කියන්නේ මොකක්ද මේ? මේ රියැක්ෂන් එක 5 ගුණයක් වුණාම තමයි මෙන්න මෙයා සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් මේ දෙක එකතු කරාම අපිට එනවා ෆයිනල් අපේ රෙඩොක්ස් රියැක්ෂන් එක. දැන් මේ දෙන්නව එකතු කරමු. දැන් මේ දෙන්නව එකතු කරාම අපිට එනවා 5 ඉලෙක්ට්‍රෝන ධන 8 H+ ධන MnO4- ධන 5 Fe2+ හැදෙනවා Mn2+ ධන 5 Fe3+ ධන මට කලින් H2O මග ඇරිලා 4 H2O ධන 5 ඉලෙක්ට්‍රෝන. හරි දැන් මේක මෙහෙම ලිව්වට පස්සේ ඔයා දෙපැත්තෙන් බලන්න ඕනේ රියැක්ටන්ට්ස් පැත්තයි ප්‍රොඩක්ට්ස් පැත්තයි බලන්න ඕනේ කැපිලා යන ඒවා තියනවාද කියලා. එක වගේ ඒවා තියෙනවා නම් දෙපැත්තෙන් කැපිලා යනවා. දැන් මෙතන ඔයාලට පේනවා මෙතන ඉලෙක්ට්‍රෝන 5යි මෙතනත් ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 5ට මේ ඉලෙක්ට්‍රෝන 5 කැපිලා යනවා. මේ 5ට මේ 5 කැපිලා යනවා. හරි. ආයි කැපෙන ඒවා මුකුත් පේන්නේ නැහැ. එහෙනම් අපිට මේ ෆයිනල් රියැක්ෂන් එක ලියන්න පුළුවන්. MnO4- ධන 5යි Fe2+ धन 8 H+ प्रतिवर्त्य Mn2+ धन 5 Fe3+ धन 4 H2O හරි මේක තමයි මෙන්න මේ රියැක්ෂන් එක තමයි මේ half reactions දෙක බැලන්ස් කරාම එන final reaction එක. මෙන්න මේ reaction එක. ඉතින් මේ විදිහට තමයි අපි half reactions දෙක බැලන්ස් කරලා final reaction එකක් ගන්න. final redox reaction එකක් ගන්න. හරි. ඊළඟට මතක් කරන්න ඕනි දෙයක් තමයි මේ MnO4- Mn2+ බවට reduce වෙන reaction එකේදී අපි H+ add කරා මේ රියැක්ෂන් එක බැලන්ස් කරන්න H+ ඒ කියන්නේ හයිඩ්‍රජන් අයන්ස් කියන්නේ එතන තියෙන්නේ ඇසිඩික් මීඩියම් එකක් ආම්ලික මාධ්‍යයක්. එතකොට මේ විදිහට half reactions balance කරලා මේ විදිහට final redox reaction එක ගන්න එක acidic medium එකට හරි. මෙතනත් H+ තියෙනවා. ඒ කියන්නේ acidic medium එකට මේක හරි. ඒ වගේම ගානකදී ප්‍රශ්නකදී හරි මොකකදී හරි medium එක specifically mention කරලා නැත්නම් acidic medium එකක්ද basic medium එකක්ද කියලා specifically mention කරලා නැත්නම් ඒත් ඔයාට මේ විදිහටම half reactions balance කරලා මේ reaction එක final reaction එක විදිහට ගන්න පුළුවන්. නමුත් ඔයාගේ ප්‍රශ්නේදී ඔයාට specifically mention කරලා තියෙනවා නම් එතන තියෙන්නේ basic medium එකක් කියලා මේ final reaction එකේදී H+ තියෙන්න බෑ. මොකද medium එක basic. ඒ කියන්නේ භාෂ්මික මාධ්‍යයක් තියෙන නිසා. එතනදී ඔයා කරන්න ඕනේ මෙන්න මේ steps ටිකම අනුගමනය කරන එක තමයි. එතනදී ඔයා කරන්න ඕනේ දැන් අපි හිතමු මේ රියැක්ෂන් එක බේසික් මීඩියම් එකේදී වෙනවා කියලා දීලා ඔයාට කියනවා මේ දෙක දීලා ෆයිනල් රෙඩොක්ස් රියැක්ෂන් එක ගන්න කියලා. එතකොටත් ඔයා මේ විදිහටම මේ රිඩක්ෂන් රියැක්ෂන් එක බැලන්ස් කරනවා H+ පාවිච්චි කරලා. ඊළඟට මේ ඔක්සිඩේෂන් රියැක්ෂන් එකත් ඒ විදිහටම බැලන්ස් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ රෙඩොක්ස් රියැක්ෂන් එකක් ගන්නවා. ගත්තට පස්සේ ඔයාට පේනවා මෙතන H+ තියෙනවා. දැන් H+ තියෙන්න විදිහක් නැහැ. මොකද මීඩියම් එක බේසික් නිසා. දැන් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ හයිඩ්‍රජන් අයන් තියෙන පැත්තට ඒ තියෙන හයිඩ්‍රජන් අයන්ස් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් හයිඩ්‍රොක්සයිඩ් අයන ඇඩ් කරන්න ඕනේ. දැන් මෙතන නම් හයිඩ්‍රජන් අයන්ස් 8ක් තියෙනවා. එහෙනම් මෙතනට ඔයා ඇඩ් කරන්න ඕනේ හයිඩ්‍රොක්සයිඩ් අයන 8ක්. එහෙනම් දැන් අපි මේ පැත්තට 8යි OH ඇඩ් කරමු. 8යි OH-. දැන් මේ 8යි H+ උයි 8යි OH- උයි එකතු වෙලා මොනවාද හැදෙන්නේ? water molecules ජල අණු 8ක් හැදෙනවා. දැන් ඔයා මේ එක පැත්තකට හයිඩ්‍රොක්සයිඩ් අයන ඇඩ් කරා නම් අනිවාර්යයෙන්ම අනිත් පැත්තටත් හයිඩ්‍රොක්සයිඩ් අයන ඇඩ් කරන්නම ඕනේ. එහෙනම් දැන් අපි අනිත් පැත්තටත් ඇඩ් කරමු 8i OH-. හරි. දැන් ඔයාට පේනවා reactants පැත්තෙත් water molecules 8ක් තියෙනවා. products පැත්තෙත් water molecules තියෙනවා. එතන 4ක් තියෙනවා. එහෙනම් දැන් ඔයාට පේනවා මෙතන 8යි මෙතන 4යි. එහෙනම් මේ දෙක කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා reactants පැත්තේ water molecules 4ක් ඉතිරි වෙනවා. මේ reactants පැත්තේ water molecules 4ක් ඉතිරි වෙනවා. ආය කැපිලා යන දේවල් අපිට පේන්න නැහැ. එහෙනම් දැන් අපිට පුළුවන් final redox reaction එක ලියන්න. එතකොට අපිට ලියන්න පුළුවන් MnO4- ධන 5යි Fe2+ ධන 4යි H2O ප්‍රතිවර්තයයි Mn2+ ධන 5යි Fe3+ ධන. දැන් මේ පැත්තේ මේ 4යි H2O කැපිලා ගියා. මේ 4යි H2O මෙතන 8යි H2O එක කැපිලා ගිහිල්ලා තමයි මේ පැත්තේ 4ක් ඉතුරු වුනේ. එහෙනම් දැන් මේ මෙතන 4යි H2O කියන එක නැහැ. මෙයා නැහැ. ඉතිරි වෙලා තියෙන්නේ කවුද? මේ පැත්තේ හයිඩ්‍රොක්සයිඩ් අයන 8ක් ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් ධන 8යි OH- product පැත්තේ ඉතිරි වෙලා තියෙනවා. හරි. දැන් මේ තියෙන්නේ බේසික් මීඩියම් එකේදී වෙන රෙඩොක්ස් රියැක්ෂන් එකේ බැලන්ස්ඩ් equation එක. මේක බැලන්ස් රියැක්ෂන් එක. හරි. ඔන්න ඔය විදිහට තමයි acidic medium එකේදී සහ basic medium එකේදී මේ redox reactions බැලන්ස් කරන්නේ, තුලිත කරන්නේ. හරි. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා කොහොමද half reactions balance කරන්නේ, කොහොමද මේ half reactions එකතු කරලා balanced final redox reaction එකක් ලියන්න කියලා. ඒ වගේම acidic medium එකකදී වගේම basic medium එකකදී මේ reactions balance කරලා කොහොමද final redox reaction එක ගන්න කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.